ලොකු බැංකුවේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය මේ රට ප්‍රාථමික සෞඛ්‍ය සේවාවල ගුණාත්මක භාවය හා ප්‍රයෝජනීය වැඩි දියුණු කිරීම සඳහා ඩොලර් මිලියන 150ක මූල්‍ය අදහරයක් අනුමත කර තිබෙනවා. අලුතෙන් අනුමත කරන ලද මෙම ශ්‍රී ලංකා ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය මෙරට ප්‍රාදේශීය ප්‍රජාවන්ට අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා සපයන ප්‍රාථමික වෛද්‍ය සේවා ආයතනවල භාවිතය ඉහළ නැංවීමට හා ප්‍රතිකාරවල ගුණාත්මක භාවය ඉහළ නැංවීමට උපකාරී වනු ඇති. දහරිතා අභියෝග හා විධිමත් යොමු කිරීමේ යාන්ත්‍රණයක් නොමැතිවීම ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය පහසුකම් ඌන උපයෝජනයට හා තෘතීක සත්කාර පහසුකම්වල තදබදයක් ඇතිවීමට හේතු වී තිබෙනවා. මීට පෙර ක්‍රියාත්මක වූ ලෝක බැංකුවේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධති ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතියමකින් අත්‍යවශ්‍ය උපකරණ, ඖෂධ, සෞඛ්‍ය සේවකයන් හා මූලික රසායනාකාර පරීක්ෂණ පහසුකම් සහිත ප්‍රාථමික වෛද්‍ය සේවා ආයතන 550ක් දැනටමත් වැඩි දියුණු කර තිබෙනවා. නව ව්‍යාපෘතියමකින් ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්කවල ප්‍රාථමික වෛද්‍ය සේවා ආයතනවලින් 100% ආවරණය වන පරිදි එපුළුල් කෙරෙනු ඇති. එයනුව වැඩිදියුණු කරන ආයතන සංඛ්‍යාව දහසක් දක්වා වැඩි කිරීමට පියවරගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය කැපිපෙනෙන කාර්යසාධනයක් පෙන්නුම් කර ඇති බවත් නැගී එන සෞඛ්‍ය ආරක්ෂණ අභියෝගවලට මුහුණ දීම සඳහා ඒ ශක්තිමත් කළ යුතු බවත් යනුවෙන් මාලදිවයින නේපාලය හා ශ්‍රී ලංකාව සඳහා ලෝක බැංකු අධ්‍යක්ෂ ෆාරිස් හඩඩ් සර්වෝස් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා. මීට අමතරව ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ වේගවත්ම වයස්ගත ජනගහනයක් සිටින රටවන අතර වැඩිහිටියන්ගේ සෞඛ්‍ය සේවා අවශ්‍යතා සපුරාලීම සඳහා සෞඛ්‍ය පද්ධති සූදානම් කිරීම අත්‍යවශ්‍ය වනවා. මානසික සෞඛ්‍ය, රෝග නිවාරණ, වයෝවෘද්ධ පුනරුත්ථාපන හා හදිසි ප්‍රතිකාර ආවරණය කිරීම සඳහා දහරිතාව පුළුල් කිරීම මගින් පුළුල් ප්‍රාථමික සෞඛ්‍ය සේවා සැපීම සඳහා මෙම ව්‍යාපෘතිය සහාය වනු ඇති බවයි ලෝක බැංකුව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.